Elissinomaan Sittamaa. Bindunu Hasaren. Mithyaved Vidyaved Nevatuma. මම ලැස්ති කරලා තියන්න කියන්නේ. හරි හරි හරි. ඒ කිව්වෙත් වැඩි සිද්ධ වෙයි. හොත් නෑ. කැපති දවසක ඉන්න. ඒක ප්‍රශ්නයක් නෑ. ඕකේ. වැඩද මහත්තයෝ? වැඩ නම් ගොඩයි. ඒ වුණාට ඉතින් බලන්න නැතුව ඉන්න බෑනේ. මන් දන්නේ නෑනේ මගේ මහත්තයට මාව බලන්න නැතුව ඉන්න බෑ කියලා. කවුද කිව්වේ ඔයාව බලන්න ආසයි කියලා? මන් කිව්වේ මගේ නිර්වාණය බලන්න නැතුව ඉන්න බෑ කියලා. දැන් ඉතින් මෙයා තාත්තා වගේම හැදෙනවා. දැන් එහෙනම් මන් දිහා බලලා කතා කරන්න නෙමෙයිනේ ගත්තේ. එහෙනම් දැන් පුතත් එක්කම කතා කරගන්න එකයි යත්තේ. එන්න චුටි පුතා. එන්න. ඔන්න එහෙනම් තාත්තිත් එක්ක කතා කරගන්න. මේ චුටි පුතා. මගේ චුටි මේනික අම්මිය අබුන් දුන්නද? කොහෙන්ද තාත්ති රූම් එකක් දෙන බලන්න. වෙන සම්බන්ධකම් එක්ක කතා කළාට කමක් නැහැ. ඒකෙන් රාජකාරියට බාධාවක් කරනවා මම කැමති නැහැ. අනේ නැස සෝරි මම මගේ පොඩි එක්කනත් එක්ක කතා කරන්න හිටියේ. තමුඹට බොරුවක් නෙමෙයිනේ කියන්නේ. අනේ නැස. උඩගේ වයස කීයද? දැන් 3යි සර්. බලන්න. ෂා. උදාහරි ලස්සනයිනේ. හැබැයි මේ අම්මගේ තාත්තගේ දෙන්නම කොණ්ඩෙ ක්‍රේල්. පුතාගේ ස්ට්‍රේට්. හැබැයි ඉතින් පුතාගේ තාත්තගේ කොණ්ඩෙ යවන ලස්සනයි නේද? හ්ම්.
ඉදල හිටල කෝල්ල එකත් දිල කතා කලාට කමක් නෑ. හැබැයි වැඩවලට බාධා කරන්න එපා. තාත්තිනම් මෙච්චර ඉක්මනට එන්න විදිහක් නෑ. අපි යන් එන්න බලමු කවුද. අම්මෝ ඉතින් හොරතලේ යන් යන් යන්. මගේ පුංචි කුමාරයෝ කොහොමද මගේ පැටියට යන්න පැටිය අත්තම්ම ගාවට යන්න. එන්න අත්තම්ම ගාවට. යන්න පැටිය. අත්තම්මනේ. තමයි. මේ බෑග් දෙක ගන්න ඇතුළට. චිටි පැටිය. තාත්ති නැතු වයිට පාළුද? අම්මි ඉන්නවනේ අත් එක්ක. තාමත් කොණ්ඩ ඉත්තකවරු වගේ නේද? එහෙම ලස්සනයි නේ ඉතින් අම්ම. මං කිව්වේ මොකක් ගැනද කියලා හොඳටම දන්නවනේ. මේ අම්ම වාඩි වෙන්න. මං තේ එකක් හදාගෙන ඉන්න. වාහනේ හැදුවේ නෑ. අනේ නෑ බං. මං ගරාජ් එක මාරු කරා. හැදුවේ පොලිසියට යන්න වුණා බං. උන් මචං පිස්ටන් පිටින්ම එන්ජින් එක මාරු කළා. මං දැනගත්තේ නැත්තම් වාහනේ එල්ලට මහදලා කියලා මචං මම වාහනේ පදිනවා. ඒ වුණාට මචං බොඩිය මගේ ඇතුළේ උන්ගේ. ඔබට වගේ ඔය වගේ සීන් එකක් වුණා නම් ඔබ පට්ට අනාතයි බ්‍රෝ. මොකද උඹ කිසිම මෙකෑනික් දැනුමක් නැති එකෙන් නෙබා. ඒක හරි ඒක හරි. මේ ඒක නෙවෙයි අද ඔෆිස් එකේ මාර සීන් එකක් වුණානේ. මන් දන්නවා සීන් කෝන් එක. බාර පොඩි කාව ඉස් කරන්නේ නැද්ද බොස්සාවලුනේ. උඹ කොහොමද දන්නේ? බොස්සා සෙක්‍රටරිට කියලා සෙක්‍රටරි හැමෝටම කියලා. බවුලක් ගන්න නැත්තම් මම පොඩි කතාවක් කියන්න. මොකද?
දැම්මසා උඹේ තමාලික කොඩි කල්ලි හැබැයිති උබේ පොඩිකාගේ කොඩි ස්ට්‍රේට්න මචා නැනෑ මං කියන්න මචන් ගොට අවුලක්න්න නෙවෙයි හරි නෑන මං අවුලක් ගන්න උඹ කියපන් අර ගෑනුටික උඹට කතාවක් හදලබා කතාව අර පොඩි එක වෙන එකෙක් බර මේ ප්‍රොජෙක්ට එක ඉවර කරාද මචං මම මේ දේවල් කියන්නේ ඔබත් එක්ක තියෙන ෆිට් එකට හරි අනිත් එක අපිට සමහර දේවල් තියෙනවා මචං කතා කරනවට වඩා කතා නොකර ඉන්න එක හොඳයි බවුලක් ගන්න එපා ඒක දීසියා තාත්තෙන්ද යා එන් 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 යසයි ළමයි ඉස්සරහා අම්මාව කියලා දන්නේ නැනේ මං කිව්වා පුතාට කියන්න කියලා ඔෆිස් එකේ වැඩ වැඩි හින්දා කරදර නොකර ඉමු කියලා කිව්වේ මෙයා අම්මේ මේ මං කිව්වා මෙයාට විශේෂම වැඩක් කරෙන්න මට කෝල් කරන්න එපා කියලා. ආ. අම්මා අපු එක විශේෂ දෙයක් නෙවෙයි වෙන්නේ ඇති නේද? මම වතුර ටිකක් ලිපේ තියන්න. පුතේට මහන්සිත් ඇතිනේ. තේ ටිකක් බොමු. මං අම්ම කියනව ගණන් ගන්න. අපි යන කමරේ. අම්මගේ තාත්තගේ දෙන්නම කොණ්ඩේ ක්‍රේල් පුතාගේ ස්ට්‍රේට්
දැන් මචං උඹේ තමාලි කුණ්ඩි කරලි හැබැයි ඉතින් උඹේ පොඩි කගේ කුණ්ඩි ස්ට්‍රේට්නේ මචං දරුවේ කොණ්ඩය කර්ල් නැති වෙන එක. යා එමත් ඔගේ ඔළුව කෑවද? ඕකනේ නිර්මා. මං කැමති නැත්තේ යා ගෙදර එනකොට. මට තේරුන්නේ. අනේ බොරු කියන්න එපා නිර්මා. අම්මා ආපු ගමන් මගෙන් ඇහුවෙත් ඕකම. එයා තමයි ඔයාගේ ඔළුවට ඕව පුරවන්නේ නැත්තේ. තමාලි. අම්මා මට මුකුත් කිව්වේ නැහැ. මම දන්නවා. ඔයා අම්මට වැඩිය කැමති නැහැ කියලා. හැම දෙයකටම අම්මා ඇදලා ගන්න එපා. මට හැම එකටම යා වැද ගන්න ඕනේ නැහැ නිර්මාල්. අනිත් එක යා ඔයාගේ අම්මා. මම එයාට ගරු කරනවා. ඒත් මං කැමති නැහැ එයා ඔයාගේ ඔළුව විසින් පුරනවට. මං දැන් සරයි කිව්වනේ. අපේ අම්මා මට මුකුත් කිව්වේ නැහැ. එයා වල්ල ගන්න එපා මේක. මං නිකන්නේ කිව්වේ. මොකටද දන්නේ ඔච්චර උඩ දාගෙන දකලන්නේ? හරි දැන්. සෝරි. මේ මමනේ වැරදි. බිඳුනු හසරැන් මිත්‍යාවේද විද්‍යාවේද නැවතුම මං කිව්වට ඉතින් කොණ්ඩේ බෝ ගාලා බැලුවෙත් නෑනේ. සමහර විට තට්ටේ ගෑව නම් කොණ්ඩේ කැඩලි වෙලා වැවෙන්න ගන්නවා. මතක නීති. ඒකටත් විරුද්ධ වුණේ ළමා තැනීනේ. මං කිව්වනේ අම්මට ඔය අහන්න එපා කියලා. අම්මා දරුවගේ කොණ්ඩ ගැන තමාලිගෙන් ඇහුවද? ඇහුවනම් ඇහුවා කියනවා ලොකු පුතේ. මම මොනරට බය වෙන්නේ? මම පුදුම පරිස්සමෙන් පුතා එනකන් හිටියේ. ඔය ගෑණිගේ හැටි දන්න හින්දාම. මම මේ විදිහට පාන්දර යන්නේ පුතාලගේ පෞල් ජීවිත විනාශ වෙයි කියලා තින බයට. අම්මේ මං දන්නවා ඔය දෙන්නට දෙන්න කැමැත්තක් නැහැ කියලා. ඒ වුණාට මට ඔය දෙන්නවම වටිනවා. ඔයාමගේ අම්මා. එමගේ දරුවගේ අම්මා. මට වෙලාවකට පුතාගෙන පපුව පිච්චෙන තරමට දුකක් දැනෙනවා ලොකු පුතේ. මං දැන් මොකද කරන්න ඕනේ? පුතා ඉන්නේ අපායක කියලා මට තේරෙනවා. කවුද එහෙම කියන්නේ? අම්මේ එහෙම දෙයක් නැහැ. කාගේ කසාදේ ප්‍රශ්න නැත්තේ? ඔය පොඩි පොඩි ප්‍රශ්න තිබ්බට අපි සතුටින් ඉන්න ඕනේ. දරුවගේ කොණ්ඩේ කැරලෙන ඇති වෙච්ච එක පොඩි ප්‍රශ්නයක් නෙවෙයි කියලා මං දන්නවා ලොකු පුතේ. කොච්චර හංගන්න හැදුවත් මං අම්මනේ. මට තමාලි විශ්වාසයි. ඒ ගෑණි මට අකමැති එක ඇත්ත. ඒත් ඔය වගේ වැරද්දක් කරයි කියලා මං හිතන්නේ. ඔය ප්‍රශ්නේ ඔලුව තියන් ඉන්නවට වැඩිය හොඳ නැද්ද විසඳ ගන්න එක? ඒ කිව්වේ?
දැන්වයි කියන විදිහට වැඩපොලියයොයි යාළුවයි දෙගොල්ලම පුතාගේ ඔලුව කන්න හදනකොට තමාලි පුතා යට නිකම්ම ප්‍රශ්න ඇති වෙනවා. එහෙම වෙන්න කලින් හොඳම දේ තමයි පරීක්ෂණයක් කරලා දරුව පුතාගේ කියලා ඔප්පු කරගන්න එක ලොකු පුතේ. විකාරද? මං කොහොමද අම්මේ තමාලිකින් ඒ වගේ දෙයක් අහන්නේ? අහන නාහන එක තමුන්ගේ වැඩක්. තමුන් ඒකට අකමැති නම් ඔය ඔක්කොම අමතක කරලා දරුව තමුන්ගේ කියලා හිත හදාගත්තා නම් ඒකත් හරි. මැට්ට මන් නෙවෙයි. ඔයාලගේ තාත්තා. ඔව් ඉතින්. අපේ තාත්තා මැට්ටෙක් තමයි. නැත්නම් ඉතින් මම වගේ දුවෙක් වාඩ දෙයියේ. විහිළුවන්නේ කරේ ළමයෝ. මේ ඔහොම බෑ හරියද? මට වෙලාවකට හිතෙනවා අපිට හම්බෙන ළමයිනුත් ඔයා වගේ වෙයි කියලා. ඇයි? දැන් මගේ ළමයි මම වගේ වෙන්නේ දු කවුරු වගේ වෙන්නේ? මම වගේ. ඇයි මම වගේ නෙවෙයිද වෙන්න ඕනේ? ඒ පරමකද නෑ මේ මම කල්පනා කරනවා ඔයා වගේ නහයකුයි මේ වගේ ෂෝයි බොකුටු බොකුටු කොණ්ඩෙකුයි එක අපේ කොළු පැටිය කොයි වගේ වෙයිද කියලා හසරෙන් මිත්‍යාවේද විද්‍යාවේද නැවතුම හොඳම දේ තමයි පරීක්ෂණයක් කරලා දරුව පුතාගේ කියලා ඔප්පු කරගන්න එක ලොකු පුතේ.
මේ එලියෙන් කන්න එපා. මං කෑම හදලා තියෙනවා. ඔලැස්සි. දරුව නිදි ඇයනවා පරක්කුණේ මමට කෝල්ස් කියකත්තද අද වැඩ ගොඩත් තිබ්බා ඔ බීල නේදන්න කෝ මට පිමි කෝ පිබින්න දෙයන් නෑ මම බීලඉන්නේ පොට පාටින් ඇයිනේ ඔට මොකක්ද වෙලා තියෙන්නේ ඇයිෝ බොන්නේ මට දරුවගේ ඩන්නේ එක චෙක් කරන්න ඕනෑ ඇයි ඇයි ඔට මව සැකද අපි ඩන්න එක චෙක්කරු එතකොට ප්‍රශ්නයක් නෑ නෑ මං අහන්නේ ඔයාට මාව සැකයිද ඔය වැරදි නැත්තම් ප්‍රශ්නයක් නෑනේ අපි ඩන්නේ කරලා බලමු අපි කරමු බැහැ මං දැනගත්තා කියන්නේ ඔය අරුත් එක්ක සම්බන්ධ නෑ කියලා කිව්වට ඒක නතර වෙලා නෑ නෑ ඌ මතක් වෙන්න සීවට නෑකුත් ඕන වුණා නිර්මාන් ඔයා ඉන්න හොඳ සීයකින් නෙමේ ඔව් මං හොඳ සීයෙන් නෙවෙයි ඉන්නේ ඒ බීම ඉදනවෙයි ඔයාහින්දා ඔයාහින්දා අරි ඔච්චර සුද්ධවන්ති නම් යංගිල්ල ඩියෙන් එක් කරමු ය අපි ගිල්ල චෙක් කරමු එන්නේ කරමු යන් බිඳුනු හසරැල් මිත්‍යාවේද විද්‍යාවේද නැවතුම ඔයාට කියන්න කංචි මනෝජ් කිව්වා ලොන් වීකෙන්ඩ් එකේ නුවරල් යමු කියලා එයා නම් කියන්න ඉතින් මොන වැඩේ තිබුණත් ෆැමිලි එක තමයි ෆස්ට් කියලා ඔයාලා මොකද කරන්න ගෙදරම දින්නේ ගෙදරම ඉන්න තමයි අනුෂ්කා මාත් බැලුවේ මට නම් ඇවිද ඇදල පාම වෙලා තියෙන්නේ ඒත් කොහෙද රසික එක්ක බෑනේ යාට බිස්නස් වැඩ වගේකට මැලේසියා යන්න හදනවා අපි දෙන්නවත් එක්කන් යන්න හදනවා ඇත්තටම නු මට නම් එපා වෙලා තියෙන්නේ ට්‍රැවල් කරලම කංචි අර තමාලිගේ පොඩි එකා නේද කවුද හස්බන්ඩ්
හස්බන්ඩ් නම් තමයි පුදුම මිනිහෙක් නේ. ඔය අධ්‍යා බලන්නවත් නැතුව ගියේ ඉස්සරහ ගෙදර ඉඳලා. ඒ කියන්නේ මට ඇහුණ සද්ද ටික හරි. සද්ද? මට ඇහුණා ඊයේ තමාලිය නිර්මාළුයි මොකක් හරි එකට හයිය වාද කරගන්නවා. මොකද්ද මේ ටෙස්ට් වගේක් කරගන්න ඕන කතාවකුත් ඇහුණා. මං ඉතින් ඕවා අහන් ඉන්නේ ගියේ නෑනේ. මට මොකටද ඕ? ඔව් ඉතින් අපිට අනුන්ගේ ප්‍රශ්න වැඩක් නෑනේ. ඒත් මේ තමාලිට කිව්වොත් හොඳ නැද්ද? ඔව් නේද? මොන වුණත් දරුවගේ අම්මනේ. මං කියා. හෙලෝ. ආ තමාලි. මේ නිර්මාල් ලැබිලා පුතාව එක්කගෙන හදිස්සියෙන් වගේ ගියානේ. ඇයි මොකක් හරි ප්‍රශ්නයක්ද? අහහ. ආ ඕකේ ඕකේ තමාලි. හරි. නිර්මාල් මේ දරුවට ආදරේද? මම නම් කියන්නේ නිර්මාල් මේ කරේ බුරු වැඩ. මේ සාගරික කතා කළාම බෑ කියන්න බැරි කමටයි මාත් මේකට කැමති වුණේ. ඇත්ත නොදැන පිච්චි පිච්චි ජීවත් වෙනකොට ඩවුන්දයි ડોක්ටර්. ඇත්ත දැනගෙන නිදහසේ මැරෙන එක. දන්නවා කොහෙද ගිය කියලා. මට මගේ දරුවා දෙන්න.
සිනමා සිත්තම. බිඳුනු හසරැන් මිත්‍යාවේද විද්‍යාවේද නැවතුම. නිර්මල් ඔයා හොඳින්ද? රිපෝට් එකේ තත්ත්වය මොකද්ද ડોක්ටර්?
Hello, Anushka. Mukha? Me... Nirmal? Nirvan. Oh, puta. නිර්මාල් මේ දරුවා වෙන කාගෙවත් නෙමේ ඔයාගේමයි අනික දරුවෝ දෙමෝපියෝ වගේ වෙන්න ඕන කියලා එකක් නැහැ කොණ්ඩේ විතරක් නෙමේ පාට පවා සම්පූර්ණ වෙන දරුවෝ උපදිනවා එහෙම වෙන්නේ ඔයාලගේ પરම්පරාවේ ජානවලින් ඒක තේරුම් ගන්න හරිද තව ටිකක් කැඳයි අයියෝ මහත්මයෝ මේ පැත්තේ ආ හාමාලි අයියෝ මේක මේ සාලෙන් ගහන්නේ අයියානේ
මම වැඩිපුර ඉන්නේ ඉතින් සාලේනේ. ඉතින් ඕක කොහොම තිබුණට කමක් නැහැ. දැන් හරිනේ. මේ ශාරුගේ පින්තූර ඇලෙවුවා වගේ නෙවෙයි. උදේ හවස ඔයා මේව බලලා අපේ පැටියා ශාරුක් ගන්න වගේ වෙයිද දන්නේ. ඉතින් මොකද වෙන්නේ? ඔයා වගේ වෙනවට වඩා ශාරුක් වගේ වෙලා හිටියොත් ඉතින් හොඳයි. ඒ කියන්නේ මං කැතයි. ඔයා ලස්සනයි. හැබැයි මගේ ශාරුක් ඊටත් වඩා ලස්සනයි. ආ! ඔයා ඉතින් ලස්සන තරහ ගියම තමයි. නිර්මා නිර්මා තමාලි අපේ පැටියට තියෙන්නේ ශාරුක් ඛාන්ගේ වගේ ලස්සන කොණ්ඩයක්. අපි ඊළඟ පාර ශාරුක් ඛාන් වයින් කරලා ඔයාගේ ලොකු ෆොටෝ එකක් ගන්න. Thank you.